ලංකාවේ මේ දවස්වල තියෙන මේ ඉන්ධන අර්බුදයත් එක්ක බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමයි මේ බයෝඩීසල් ලංකාව ඇතුලේ හදලා අපේ භාවිතාවට ගමු. ඒතකොට ඩීසල් සඳහා හොඳ විකල්පයක් නේද බයෝඩීසල් කියන කාරණාව. මීට කලින් කරපු වීඩියෝ එක ඇතුලේ මම පැහැදිලි කරලා දුන්නා මේ ලංකාවේ පොල් තෙල් හරි පාම් තෙල් හරි නිෂ්පාදනය කරලා හරි එහෙම නැත්නම් පිට රටට පොල් තෙල් හරි පාම් තෙල් හරි ආනයනය කරලා හරි බයෝඩීසල් හදන්න ගියොත් ඒක ලංකාව විසින් කරගන්න බරපතල වැරදක් වෙන්නේ කොහොමද කියන කාරණා. විශේෂම ශක්තිය වශයෙන් ගත්තා, ඩොලර් වශයෙන් ගත්තා, ඉඩම් වශයෙන් ගත්තා, ජලය වශයෙන් ගත්තා, ඒක ඉතාම බරපතල වැරදි තීරණයක් වෙන හැටි මම කලින් දත්ත ඇසුරින් උගලන්ට පැහැදිලි කරා. එසේ වුණත් මම මේ වීඩියෝ එක ඇතුළම පැහැදිලි කරා ලංකාවේ බයෝඩීසල් හදන්න ඕන නම් ඒක කළ හැකි සුදුසුම ආකාර දෙකක් තියෙනවා කියලා. විශේෂම ඇල්ගී භාවිතා කරලා බයෝඩීසල් හදන එක හොඳ ප්‍රවණතාවයක් තිරසාර ලංකාවේ තිරසාර ඩීසල් අවශ්‍යතාවයක් සඳහා බයෝඩීසල් සඳහා. ඒ වගේ මම කතා කරා මේ හොඳ විකල්පයක් විදිහට අපි කොහොමද මේ භාවිතයෙන් අයින් කරන පොල්තේ එම නැත්තම් භාවිතයෙන් අයින් කරන පාම් තෙල් අපි භාවිතා කරන්නේ මේ බයෝඩීසල් සෑදීම සඳහා කියන කාරණාව. ඉතින් මේ ගැන කිව්වහම ගොඩාක් දෙනෙක්ට ඒ ගැන ලොකු උනන්දුවක් තියෙන බව පේනවා. විශේෂයෙන්ම මේ භාවිතයෙන් ඉවත් කරන පොල් තෙල් හෝ පාම් තෙල් වලින් එලෙස නිෂ්පාදනය කිරීම වැදගත් නේද කියන කාරණාව ගොඩක් දෙනෙක් ඇහුවා. අද මම මේ මගේ විශ්ලේෂණය ඇතුලේ අර අපිට තියෙන විසඳුම් ගැන වැඩිදුර කතා කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම දත්ත ඇසුරින් විද්‍යාත්මක දත්ත ඇසුරින් ඒවා කොච්චර සුදුසුද සාර්ථකද කියන කාරණාව මේ වීඩියෝ එක ඇතුලේ මම කතා කරන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි අපි සමාජයක් විදිහට ඉස්සරහට යන්න ඕන නම් අපිට අවශ්‍ය වෙනවා මේ විද්‍යාත්මක කාරණා මත මූලික සංකල්ප මත අපේ තීරණ ගැනීම රටක් විදිහට ජාතියක් විදිහට. ඒ සඳහා ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ වගේ සංකල්පවල අවශ්‍යතාවය පැතිර යාම සමාජයක් විදිහට හරිය වැදගත් කියලා හිතනවා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම හිතන දෙයක් තමයි මේ සාමාන්‍ය අපේ මේ පන්ති කාමරයෙන් ඔබට ගිහිල්ලා ඒ දැනුම අපේ රට තුළ සමාජගත කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ සඳහා දෙන පුංචි තල්ලුවක් තමයි මේ වීඩියෝ මාලාව තුළින් මම කරන්න උත්සාහ කරන්නේ. මම හිතනවා රටක් විදිහට ඉදිරියට යන්න ප්‍රගමණය වීම සඳහා ඒ කාරණාව අතිශය වැදගත් කියලා. ලංකාව ඇතුලේ බොරතෙල් නිෂ්පාදනයක් නැහැ. අපිට අවශ්‍ය කරන සියලුම පොසිල් ඉන්ධන අපි වෙන කොහේ හරි රටකින් අරගෙන එන්න ඕනේ. දැන් මේක සඳහා තියෙන හොඳ තිරසාර විසඳුම, මේක දීර්ඝ කාලීනව යම්කිසි ආර්ථික වශයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, රටේ ඉන්ධන සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා අපිට හොඳ විසඳුමක් විදිහට මම කලින් වීඩියෝ එකේ යෝජනා කරා මේ ඇල්ගී භාවිතා කරලා අපිට හැකියාවක් තියෙනවා නම් ඉන්ධන නිෂ්පාදනය කරන්න, බයෝ ඉන්ධන විශේෂයෙන්ම බයෝ ඩීසල් නිෂ්පාදනය කරන්න ඒක හොඳ විභවයක් තියෙන කාරණාවක් කියලා. ඒකට හේතුව මොකක්ද? විශේෂයෙන්ම මේ අපි පොල් තෙල් හරි පාම් තෙල් හරි අපි ලංකාව ඇතුලේ හදන්න ගියොත් ප්‍රධාන ප්‍රශ්න තුනක් මම කිව්වනේ. ඒ කියන්නේ මේ ජලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා, ශක්තිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඇල්ගී කියන මේ ජීවි කොට්ටාසය අපිට ඒකට හොඳ විකල්පයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ ඇල්ගී ගැන මුලින්ම කියලා දෙනම්, මේ ඇල්ගී කියලා කියන්නේ හරිම සුවිශේෂ මේ ජීවි කාණ්ඩයක්. අපිට මේ ලෝකේ හම්බෙන විශේෂයෙන්ම මේ ජලාශ්‍රිත පරිසර පද්ධති ආශ්‍රිතව. ඒ කියන්නේ සාමාන්‍ය භූමියේ තියෙනවා, නමුත් ජලයේ තමයි ගොඩාක් ඇල්ගී වර්ග අපිට දකින්න හැදින්නේ. මේගොල්ලන්ගේ තියෙන සුවිශේෂී තත්ත්වය තමයි මේගොල්ලන්ට මේ සාමාන්‍ය ගස් වගේම හැකියාව තියෙනවා මේ සූර්ය ශක්තිය වෙනත් මේ කෙමිකල් එකක් බවට පත්. ඒක නැත්නම් අපි කියන සුගර් එකක් විදියට, එහෙම නැත්නම් පොලිසැකරයිඩ් එකක් විදියට පත් කරන්නත්, එහෙම නැත්නම් තෙල් බවට පත් කරන්නත්. ඔය කාරණා දෙකනේ අපි ගහකත් වෙන්නේ. ඒත් ඒ වගේම මේ හැකියාව තියෙනවා. නමුත් මේක හොඳ විසඳුමක් වෙන්නේ මොකද? අපේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ මුහුදු කලාප, මේ වෙරළබට ආසන්න මුහුදු කලාප අපිට භාවිතා කරන්න පුළුවන් මේ ඇල්ගී වැවීම සඳහා. මොකද එතකොට අපේ සාමාන්‍ය ඉඩම් වලින් ඒක යන්නේ නැහැනේ. ඒතර ඒක හරි වැදගත්. ඒ වගේම ජලය ගැන ප්‍රශ්නයක් කිව්වනේ. එතකොට සමහර ඇල්ගී වර්ග මම කලනොත් කිව්වා මේ කරදිය ඇල්ගී වර්ග, මැරයින් ඇල්ගී වර්ග තියෙනවා. ඒවා අපිට එතකොට අපිට මුහුදු ජලය තමයි භාවිතා කරන්නේ. දැන් ලෝකේ ජලය ප්‍රශ්නයක් නෙවෙයිනේ, ඇත්තම තියෙන බීමට ගන්න මිරිදිය ප්‍රශ්නයක් තමයි තියෙනවන්නම් තියෙන්නේ. ඒතර ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ශක්තිය වශයෙන් ගත්තාම හරි විශිෂ්ට මේ ශක්තිය ජනනය කිරීමේ හැකියාව අතින් මේ ඇල්ගී ඉහළින්ම ඉන්නවා. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ විශ්වාස කරනවාද මේ
අක්කරයකට මේ හෙට්ටයාරයකට මේ අපි පාම් තෙල් දැන් පාම් තෙල් කියලා කියන්නේ ඇත්තරම මේ අපි කියනවා මේ තෙල් නිෂ්පාදනය අතින් ඉහළින්ම ඉන්න ශාකය. හරි. ඒතර ඉතාම ඉහළ ප්‍රමාණයක් අපිට මේ පාම් තෙල් වලින් මේ තෙල් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කියනවා හෙක්ටයාරයකට ලීටර් 600ක් විතර. අපිට හැකියාව තියෙනවා මේ yield එක කියලා අපි කියන්නේ. මේ ඇත්තටම මේ පාම් තෙල් වලින් නිෂ්පාදනය කරන්න. හැබැයි ඔයගොල්ලෝ විශ්වාස කරනවද සාමාන්‍ය ඇල්ගි මොකද දැන් පාම් තෙල් භූමියේ පාම් ගස් භූමියක යම්කිසි ඉඩක් ඇතුවෙන්න තියන්නේ. නමුත් ඇල්ගි එහෙම නැහැ. ඒ මුළු භූමි පද්ධතිය තුළම ඇල්ගි වැවෙන්න පුළුවන් ඒක කුඩා මේ ජීවි කොට්ටාසයක් නිසා. ඔයගොල්ලෝ විශ්වාස කරනවද සාමාන්‍ය ඇල්ගි භාවිතා කරලා අපි තෙල් නිෂ්පාදනය කරන්න භාවිතා කරොත් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේ හෙක්ටයාරයකට ලීටර් 60,000 ඉඳලා සාමාන්‍ය 250,000 වගේ වෙනකම් විවිධ ඇල්ගි වර්ගවල වෙනස් වෙනවා. ඒක අපිට ඒ ඇල්ගි වලින් ඒ තෙල් නිස්සාරණය කර ගැනීම. සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය ඔය මේ විශේෂම ඔය තෙල් නිෂ්පාදනය කරන ඇල්ගි වර්ග ගත්තාම ඒගොල්ලන්ගේ මේ කියන්නේ ඒගොල්ලන්ගේ ඩ්‍රයි වේට් එක එහෙම නැත්නම් මේ වියලි බරෙන් සාමාන්‍ය 120ක් 30ක් විතර තෙල් හම්බෙනවා. දැන් එහෙම කිව්වහම මේ තෙල් ගැන දන්න කෙනෙක් කියයි අයියෝ ඊට වඩා මේ කොච්චර මේ තෙල් තියෙනවද අනිත් ඔය කොකනට් ඔයිල් ගත්තාම පාම් ඔයිල් ගත්තාම 100ට සමානලට 140-150 යනවා. නමුත් ඒක නෙමෙයි මේ තියෙන වැදගත්කම. මේකේ තියෙන වැදගත්කම තමයි ඇල්ගි වලට පුළුවන් ඉතාම වේගෙන් ප්‍රතිජනනය වීම සඳහා. අපි කියනවා මේ අපි කියනවා වේගෙන් තමුන්ගේ බර යම්කිසි බරක් තියෙනවා නම් ඒක දෙගුණ වීම සඳහා යන කාලය ඇල්ගි වල හරි අඩුයි. ඔයගොල්ලෝ විශ්වාස කරන්න ගොඩාක් ඇල්ගි වර්ග වලට තමුන්ගේ දැන් යම්කිසි බරක් තියෙනවා නම් ඒ බර දෙගුණ කර ගැනීම සාමාන්‍යයෙන් හොඳ ප්‍රශස්ත තත්ත්වයකට තේ පැය 24කින් වගේ කරන්න පුළුවන්. හරි. සමහර ඇල්ගි වර්ග තියෙනවා සාමාන්‍ය පැය 6කින් වගේ. තමුන්ගේ බර වගේ ඒගොල්ලන්ගේ බර දෙගුණ කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කාරණාව නිසා ගොඩාක් වේගෙන් අපිට මේ බයෝඩීසල් හදීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මේ නෑ අක්කරයකට ගැලුන් වසරකට අපි සාමාන්‍ය ওই පාම් තෙල් වලින් හැදුවොත් සාමාන්‍යයෙන් මේ 500ක් වගේ හැදුවා කියලා හිතන්නකෝ මේ අක්කරයක් භාවිතා කළා. නමුත් ඕගොල්ලෝ විශ්වාස කරනවා දැනට තියෙන දත්ත අනුව අක්කරයට ගැලුන් අපි මේ අර ජනනය වීමේ හැකියාව නිසා අක්කරයට ගැලුන් වසරකට 5000ක් දක්වා අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව. ඒ වගේ මේ ඇල්ගී වල තියෙන හරීම වැදගත්කම තමයි අර ගොඩාක් ප්‍රොසෙසස් අපිට අයින් කරන්න පුළුවන්. මේ ඇල්ගී අරගෙන අපිට පුළුවන් ඒකට පුංචි ප්‍රතිකාරයක් කෙමිකල් එකක් ඒ ලික්විඩ් එකට දාන්න. එතකොට අර සාමාන්‍ය තෙල් භාවිතා කරනකොට ඒ කරන අපි තෙල් හිඳින්න ඕනේනේ. ඒ කටයුතු ඉතාම පහසුවෙන් ඒගොල්ල විසින්ම වගේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ කිමිකල් එකක් අපි ඒ පද්ධතියට දැම්මම මොකද වෙන්නේ? ඒ සෛලය කැඩිලා තෙල් වෙනම වෙන් වෙනවා. ඊට පස්සේ අර කැඩිච්ච සෛලය පල්ලෙහාට වෙන් වෙනවා. ඒතර ඕගලන්ට පුළුවන් අර තෙල් ටික කිසිම අපහසුවකින් තොර ওই තෙල් ටික වෙන් කරගන්න, ජලය ටික වෙන් කරගන්න. ඊට පස්සේ ඒ වෙන් කරගත්ත ජලය අයින් කරගත්තාම අර ඉතුරු වෙන අපි කියන බයෝමාස් එක. එහෙම නැත්නම් අර මේ අපිට ඝන වශයෙන් අපිට ගන්න පුළුවන් අර ඇල්ගී ටික. ඒ ටිකෙන් අපිට පෝර හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේව තුල ඇත්තම පොලිසැකරයිඩ් සියෙන හින්දා අපිට මේව භාවිතා කරලා බයෝ එතනෝල් හදන්න පුළුවන්. ඒන ඉතාම හොඳ තිරසාර විසඳුමක් විදිහට බයෝ ඇල්ගී බයෝ ඩීසල් සෑදීම මේ බයෝ ඩීසල් විතරක් නෙමෙයි බයෝ එතනෝල් සෑදීම ඇල්ගී මගින් සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරනවාද ලංකාවේ ඇතුලේ මේ බයෝ මේ ඇල්ගී භාවිතා කරලා මේ බයෝඩීසල් සහ බයෝ එතනෝල් සෑදීමේ පරීක්ෂණ ගණනාවක් සිද්ධ වෙනවා. මේ ලංකාවේ ඇතුළේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ සඳහා හොඳ අත්ලක් දීම මට හිතනවා මේ තිරසාර වශයෙන් ඒ දුර බලලා අපි මේ විදිහට කරනවා නම් හරීම වැදගත් කාරණාවක් කියලා. මේ බයෝඩීසල් නිෂ්පාදනයට ඇත්තටම ලංකාව යොමු වෙනවා නම් හොඳම විසඳුමක් තමයි ඇල්ගී කියලා. එතකොට මේ ඇල්ගී බයෝ ඉන්ධන මෙච්චර හොඳ නම් ඇයි ලෝකයක් විදියට ඇල්ගී බයෝ ඉන්ධන මෙච්චර භාවිතා කරන්නේ නැත්තේ? ප්‍රධාන කාරණා තුනක් තියෙනවා අභියෝග වශයෙන් ඒ සඳහා තියෙන විසඳුම පැහැදිලි කරන්න. ප්‍රධානම අභියෝගය තමයි මේ තියෙන විශේෂයෙන්ම මේ ඇල්ගී බයෝ ෆුවල් ඉතා කුඩා මට්ටමේ තටාක සහ මධ්‍ය ප්‍රමාණයේ තටාක වලට විතරක් සීමා වෙලා තියෙන ඒ වගේ නිෂ්පාදනය
විශේෂයෙන්ම මෙහි තියෙන තාක්ෂණික ගැටලු. දැන් ප්‍රශස්ත මට්ටම් යටතේ හරිතාගාරවල මේක ඉතාම හොඳට අපිට පරීක්ෂණාත්මකව හොඳ yields අපිට පෙන්වන්න පුළුවන්. නමුත් විශාල තටාකවල මේ ඇල්ගී වල හැසිරීම වෙනස් වෙන හින්දා ඒ වගේම මේ බාහිර සාධක සුළං ඊට පස්සේ රළ ප්‍රවාහය ඔය වගේ කාරණා වෙනස් වෙන හින්දා ප්‍රශස්ත මට්ටමට මේ ඒගොල්ලන්ගේ වර්ධනය ලබා ගැනීම සමහර තාක්ෂණික ගැටලු තියෙනවා. ඒ වගේම තවත් තාක්ෂණික ගැටලු තියෙනවා මේවා කලෙක් කිරීම. ඇල්ගී සාර්ථකව සියලුම ඇල්ගී කලෙක් කිරීම සහ ඒවා නැවත නැවත මේ කියන්නේ නැවත අපි ෆීඩ් එකක් විදිහට නැවත යොදන හැටි අලුත් ඇල්ගී ඉදිරිපත් කිරීමේ පිළිබඳ තාක්ෂණික ගැටලු තියෙනවා. නමුත් මේ තාක්ෂණික ගැටලු විසඳීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ ප්‍රධාන ක්‍රමය තමයි විශේෂ අලුත් ස්ට්‍රේන්ස්, ඒ කියන්නේ අලුත් මේ ලොකු ඵලදායි ප්‍රභේද හඳුනා ගැනීම ඇල්දී සහ ඒවා විශේෂයෙන්ම දෙමුම් කරණය වගේ විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ වගේ භාවිතා කරලා මේගොල්ලන්ගේ ඊල්ඩ් එක වැඩි කර ගැනීමේ ක්‍රම සඳහා අධික වශයෙන් මේ ලෝකේ පරීක්ෂණ කරනවා. දැන් විශේෂයෙන්ම ගත්තාම ඔය බහුජාතික සමාගමක් තමයි චෙව්රෝන් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඒගොල්ලෝ ගොඩාක් වියදම් කරනවා මේ බයෝෆුල්ස් වලින් ඉස්සරහට එන්න, විශේෂයෙන්ම ඇල්ගී බයෝෆුල්ස් වලින්. ඉතින් ඒ සඳහා ඒ තාක්ෂණික කටයුතු වැදගත්. දෙවනි කාරණාව තමයි මෙහි තියෙන අධික ප්‍රාග්ධනය වශයෙන් දාන්න ඕනේ ඉහළ මුදල. ඒ කියන්නේ ලොකු වියදමක් දරන්න ඕනේ මේ සඳහා, විශේෂයෙන්ම ලොකු තටාක නිෂ්පාදනය කිරීමත්, ඒ වගේ මේ තටාක වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම සඳහා, ඒ වගේ මේ අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණ ලබා ගැනීම සඳහා. දැන් මේක සාමාන්‍ය මේ වගේ දෙයක් කරනවා කෙනෙක් යාබදායි නම් විවිධ ආයතන ඉදිරිපත් වෙලා ඒ සඳහා වැඩ කටයුතු කරන එක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මම කලින් කියපු තාක්ෂණික ගැටලු තවදුරටත් මේ පරීක්ෂණ මට්ටමේ විසඳිලා නැති නිසා තාම ගොඩක් දෙනෙක් ඒ සඳහා එකපාර මේ වැඩේට මේ යොමු වීම සඳහා පුංචි මැලිකමක් තියෙනවා. දැන් ලෝකෙ ගත්තාම ඒ ආයෝජන විවිධ මේ රිනියබල් එනර්ජි සඳහා ආයෝජනය වශයෙන් ගත්තාම ඇල්ගී කියන්නේ ගොඩාක්ම වේගෙන් වර්ධනය වෙන එකක්. නමුත් තවමත් ආයෝජන කුඩා මට්ටමින් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි ප්‍රධාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ සමහර රටවල් මේ ප්‍රතිපත්තියක් විදිහට ඇල්ගී බයෝෆෝල් සඳහා ඒගොල්ලන්ගේ තියෙන උනන්දුවේ පුංචි අඩුපාඩුවක් තියෙනවා. ගොඩාක් රටවල් උත්සාහ කරන්නේ මේ පාම් තෙල්, එහෙම නැත්නම් අපි කියන්නේ මේ ඔයිල් ක්‍රොප්ස් පාවිච්චි කරලා බයෝඩීසල් නිෂ්පාදනය කිරීම. නම් යුරෝපයේ ඇරෙන්න ප්‍රතිපත්තිමය වශයෙන් මේ සඳහා ලොකු උනන්දුවක් නැතුවා වාගේ ගොඩක් රටවල් වල. යුරෝපයේ නමුත් මේක ගැන ලොකු උනන්දුවක් තියෙනවා සහ ඒගොල්ලන්ගේ පරීක්ෂණ කටයුතු වලින් විශේෂයෙන් මේ රිනියබල් එනර්ජි සඳහා ඒගොල්ලෝ ලොකු ප්‍රමාණයක් වැය කරනවා. ඒ අතරින් මේ බයෝෆුල්ස් කියලා කියන්නේ වේගෙම වර්ධනය වෙන විෂයක්. ඉතින් ඒ වගේම ආයෝජන කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අපි කොච්චර මේ සඳහා මේ මූලිකත්වයක් දෙනවද කියන කාරණාවත් මේ ඇල්ගී බයෝෆුල්ස් උඩට ඉස්සරහට ඒම සඳහා යම් කිසි ආකාරයේ ගැටලුවක් වෙලා තියෙනවා. මේ නිසා තමයි අදටත් අපිට මේ ඇල්ගී බයෝෆුල් තාම මේ බහුල වශයෙන් දකින්න නැත්තේ විශේෂයෙන්ම අපේ කලාපවල. දැන් ගොඩාක් දෙනෙක්ට ප්‍රශ්නේ තියෙන්නේ මේ ඇල්ගී ගැන නෙමෙයි, කොහොමද මේ භාවිතා කරලා අයින් කරන තෙල් භාවිතයෙන් අපි බයෝඩීසල් හදන්නේ, ඒක හොඳ විසඳුමක්ද කියන කාරණාව. ලංකාවේ සාමාන්‍යයෙන් අපි ගත්තාම මේ අපේ මේ පාරිභෝජන අවශ්‍යතාවය සඳහා අපි කියන එඩිබල් ඔයිල්, ඒ කියන්නේ කෑම සඳහා අපිට අවශ්‍ය කරන තෙල් සාමාන්‍යයෙන් 260,000 විතර වෙනවා ලංකාවේ අවශ්‍යතාවේ වසරකට. දැන් මේකෙන් සාමාන්‍ය ලක්ෂයක් විතර මේ ගෘහාශ්‍රිත අපේ සාමාන්‍ය ගෙවල් වල කෑම උයන්න තමයි අපි භාවිතා කරන්නේ. දැන් ඊට පස්සේ සාමාන්‍යයෙන් 160,000 විතර ලංකාවේ අවශ්‍ය කරන මේ ඉන්ඩස්ට්‍රියල් රික්වයර්මන්ට්. ඒ කියන්නේ දැන් බිස්කට් හදන්න, චොකලට් හදන්න, මාජරින් හදන්න, ඊට පස්සේ ඔය කුකින් මේ මාජරින් ඔය වගේ ගොඩාක් දේවල් ලංකාවේ හදනවන් මිනිස්සු භාවිත කරනවානේ. දැන් ඒව හදන්න සාමාන්‍ය 160,000 විතර, ඒ වගේම හොටෙල් වලට 160,000 විතර යනවා. දැන් සාමාන්‍යයෙන් මේ අපි කියන ඉන්ඩස්ට්‍රියල් අවශ්‍යතාවය වශයෙන් ගත්තාම ඒවා වලින් සමහර ප්‍රමාණයක් මේ හොටෙල් වල භාවිත කරන ෆ්‍රයින් ඔයිල් එක, ඒ කියන්නේ බදින තෙල් විදියට. ඒ වගේම මේ ගෘහාශිත අවශ්‍යතාවයෙන් ගත්තත් යම් ප්‍රමාණයක් ඔගොල්ලෝ දන්නවා අපි මාළු බැද ගන්න, මස් පදින්න, ඔය වගේ දේවල් වලට ෆ්‍රයින් ඔයිල් එකක් විදිහට භාවිත වෙනවා. දැන් මේ ෆ්‍රයින් ඔයිල් කියන එකේ වැදගත්කම තමයි ඒක පසු කාලීනව අපිට භාවිත කරන්න බැරි මට්ටමක් වෙනවනේ. එතකොට අපි මොකද කරන්නේ? අපි ඒ ෆ්‍රයින් ඔයිල් අයින් කරලා අපිට මේ අලුත් තෙල් භාවිත කරන්න වෙනවා. එතකොට අයින් කරන තෙල් වලට මොකද කරන්නේ? සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ සාමාන්‍ය ගෘහාශ්‍රිතව නම් ඒක විසි කරනවා. නමුත් ඉන්ඩස්ට්‍රියලි කරන දෙයක් තමයි සමහර අය ඒවා එකතු කරලා නැවත ඒකේ පුංචි මේ පොඩ්ඩක් පියුරිෆයි කරලා
ඒක නැවත වෙළඳපොළට විකුණනවා. මේක හරි භයානක තත්ත්වයක් කියලා කියනවා. විශේෂයෙන්ම අපි තෙල් එකක් බදින්න බදින්න, සාමාන්‍ය අපි කියන්නේ ඔයිල් වල තියෙන ට්‍රයිග්ලිසරයිඩ් එකක් කියලානේ. නමුත් මේ ට්‍රයිග්ලිසරයිඩ් කැඩිලා සාමාන්‍ය ෆ්‍රී ෆැටි ඇසිඩ් හැදෙනවා කියන්නේ, කියන්නේ තනි මේද අම්ල හැදෙනවා කියලා. දැන් විශේෂයෙන්ම සෞඛ්‍ය අසින් ගත්තාම ලොකු ප්‍රශ්නයක් කියලා කියනවා. එක එක ගොඩාක් දෙනෙක් කතා කරන දෙයක්, ඒක ලොකු ගැටලුවක් තියෙන කාරණාවක් විදියට. මේකට තියෙන හොඳ විසඳුමක් තමයි, එහෙනම් ඒ අතින් ගත්තත්, ඒ කියන්නේ අපි කියන්නේ මේ නැවත නැවත මේ භාවිතා කරන විසිකරණ එකක්නේ. මේ විසිකරණ එකක් විදිහට ඇත්තටම අපිට භාවිතා කරපු තෙල් භාවිතා කරලා බයෝඩීසල් සෑදීමේ හැකියාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ, මේ දැන් අපිට යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා කියලා මේ මේ භාවිතා කරලා මේ බදින තෙල් නැවත එකතු කර ගැනීම සඳහා. ඒතර මේ අපිට එහෙම හැකියාවක් තියෙනවා නම් හොඳ විභවයක් තියෙන ක්‍රමයක් තමයි මේ භාවිතා කරපු තෙල් භාවිතා කරන එක. මේක මම කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කරා. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ලංකාවේ නම් අවාසනාවකට අපිට දත්ත නැහැ කොච්චර ෆ්‍රයින් ඔයිල් ලංකාවේ මේ ඉතුරු වෙනවද සහ ඒකෙන් කොච්චර ප්‍රමාණයක් කලෙක්ට් වෙනවද කියලා. නමුත් ඉන්දියාවේ දත්ත මම බැලුවා, සාමාන්‍යයෙන් ඒගොල්ලෝ භාවිතා කරන ප්‍රමාණ වලින් 10% 13% විතර ඒගොල්ලන්ගේ සම්පූර්ණ තෙල් භාවිතය එඩිබල් ඔයිල් අවශ්‍යතාවෙන් 13% විතර ඒගොල්ලෝ නැවත අයින් කරනවා කියලා කියනවා. නමුත් ඒ 13% කලෙක්ට් කරගැනීමේ හැකියාවක් ඒගොල්ලන්ට තවම නැහැ. නමුත් අපි හිතමු ලංකාව තුළ මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් කසල එකතු කිරීම හරි මොනවා හරි ඕම ක්‍රමවේදයක්, නැත්නම් හොටෙල්ස් එකතු වෙලා මොනවා හරි හදාගත්තු ක්‍රමවේදයක් තියෙනවා කියලා. ලංකාවේ අවශ්‍යතාවෙන් අර එඩිබල් ඔයිල් වල අවශ්‍යතාවෙන් 30% භාවිතයෙන් එළියට යනවා කියලා හිතුවොත්, ඒ සේරම අපි කලෙක්ට් කරගන්නවා කියලා හිතුවොත් සාමාන්‍ය මෙට්‍රික් ටොන් 78,000 විතර අපිට එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඔය හැදෙන සියලුම මේ ෆ්‍රයින් ඔයිල් වලින් අපි හිතමු අපි බයෝඩීසල් හැදුවා කියලා. එතකොට අපි සාමාන්‍ය 1:1 අනුපාතයක් තමයි යන්නේ සාමාන්‍ය මේදේ සහ බයෝඩීසල් වල. එතකොට අපි හිතමු මෙට්‍රික් ටොන් 78,000ක්ම අපිට පුළුවන් හදන්න බයෝඩීසල්. අපි කියමු 70,000 කියලා නිකන් තේරුම් ගන්න. 70,000. එතකොට සාමාන්‍ය ලංකාවේ මේ ඩීසල් අවශ්‍යතාවයේ මිලියන 2ක් විතර කියනවා මෙට්‍රික් ටොන්. ඒකෙන් අපිට 70,000ක් ඇත්තරම මේ අපිට මේක භාවිතා කරලා කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ ඒක සාමාන්‍යයෙන් 3.5-4% වගේ ප්‍රමාණයක් අපිට හැකියාව තියෙනවා. අපිට අර විදිහට කලෙක්ට් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා නම් අපිට මේක මේ නිෂ්පාදනය සාමාන්‍යයෙන් 3.5-4% වගේ ප්‍රමාණයක්. දැන් අපි හැබැයි මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්. ඒක තමයි ලංකාවට ෆ්‍රයින් ඔයිල් ඉම්පෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ලංකාවේ අවශ්‍යතාවය නැත්නම් පිටරට වෙන කොයි හරි රටකින් ඒ භාවිතා කරන තෙල් මේ අපිට ගේන්න පුළුවන්. දැන් අපිට ආසන්නම ඉන්දියාවනේ. ඉන්දියාවේ ගත්තාම සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ඒගොල්ලන්ගේ ෆ්‍රයින් ඔයිල් මෙහෙම නිෂ්පාදනය වෙනවා කියලා, කියන්නේ භාවිතයෙන් අයින් කරනවා කියලා කියනවා. හැබැයි ඒගොල්ලන්ටත් තියෙන ප්‍රශ්නේ අර එකතු කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒ විදිහට ගත්තොත් අර අපි හිතන්නකෝ අපි සේරම ෆ්‍රයින් ඔයිල් ගෙනල්ලා අපි බයෝඩීසල් හදනවා කියලා. එහෙම හදන්න ගියොත් අපිට පිටරටින් ගෙනල්ලා කිරීමේ හැකියාවක් අපිට ওই විදිහට දකින්න පුළුවන්. දැන් හදන්න පුළුවන් කාරණාව ඇත්ත. නමුත් හැදුවා කියලට ඒක ෆීසිබල් වෙන්නේ නැහැනේ, ඒක හොඳ වෙන්නේ නැහැනේ. අපිට පුළුවන් බලන්න ඒකේ මොකක්ද තියෙන මේ ඒකේ අපිට ඉකොනොමික් ෆීසිබිලිටි, එහෙම නැත්නම් අපිට මේ නිෂ්පාදන ශක්්‍යතාවය කොහොමද කියලා බලන්න පුළුවන්. මේකට ඉතින් අපිට මහන්සි වෙන්න ඕනේ නැහැ. මේ පිටරට විශේෂයෙන්ම මේ ෆ්‍රයින් ඔයිල් භාවිතා කරලා විශේෂයෙන්ම ඉරානේ ගොඩක් ජනප්‍රිය ගොඩක් මේ සයිටේෂන් සීන පේපර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉරානේ කරපු පරීක්ෂණයක්. ඒක තමයි මේ ෆ්‍රයින් ඔයිල් භාවිතා කරලා මේ බයෝඩීසල් නිෂ්පාදනය කිරීම සඳහා වේස් කුකින් ඔයිල් භාවිතා කරලා බයෝඩීසල් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන පිරිවැය වගේම ශක්තිය කොච්චර ප්‍රමාණයක්ද කියලා ඒගොල්ලෝ ගණනය කරා. දැන් ඒගොල්ලෝ මේ පරීක්ෂණය ඇතුලේ දැකපු දෙයක් තමයි සාමාන්‍යයෙන් බයෝඩීසල් නිෂ්පාදනය සඳහා පමණක් මේ ඒගොල්ලන්ගේ තියෙන මේ ෆ්‍රයින් ඔයිල් කුකින් ඔයිල් වේස් කුකින් ඔයිල් භාවිතා කරලා සාමාන්‍ය නිෂ්පාදන වියදම වශයෙන් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට $1.720 ප්‍රමාණයක් යනවා. මේකේ වැඩිපුරම ප්‍රමාණයක් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ මේ ඒ කුකින් ඔයිල් සඳහා තමයි වියදම සාමාන්‍යයෙන් 50% වගේම 50%කටත් වැඩි ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක් ඇත්තටම ඒ වියදමින් එන්නේ ඇත්තටම මේ මොකෙන්ද මේ වේස් කුකින් ඔයිල් වල සාමාන්‍යයෙන් $1.66, ඒ කියන්නේ ලංකා රුපියල්ට දැන් තියෙන කන්වර්ෂන් එකට අනුව
සාමාන්‍ය රුපියල් 240ක විතර ඒගොල්ලෝ හදලා තිනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ නිෂ්පාදන වියදම සාමාන්‍යයෙන් 1.720ක් ඒක ලංකාවේ මුදලේ රුපියල් 440ක් වගේ ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක දැන් මේ අපි කියන්නේ දැන් ඒක ඒගොල්ලෝ කලෙක්ට් කරගන්න ප්‍රමාණය සාමාන්‍යයෙන් ඩොලර් 66කට තමයි කලෙක්ට් කරන්නේ. දැන් ඕගලන්ට පේනවා අපිට යම් කිසි විදියක් තියෙනවා නම් ඊටාම අඩු මුදලකට මේක කලෙක්ට් කර ගැනීම සඳහා මේ වේස්ට් කුකින් ඔයිල් අපිට කලෙක්ට් කරගන්න පුළුවන් නම් මේ නිෂ්පාදන වියදම තව අඩු කරගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් මම මේක ගැන හොයලා බැලුවා. ලංකාවේ මේක අවාසනාවට සමස්ත දත්ත නැහැ. මම කතා කරලා අහපු කාරණා විතරයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර සාමාන්‍ය අවුරුදු 5කට 6කට කලින් රුපියල් 50 60 අතර මුදලකට අපිට ලීටරයක් ගන්න පුළුවන් හැකියාව තිබිලා තියෙනවා. නමුත් දැන් ලංකාවේ දැන් තියෙන තත්ත්වය අනුව රුපියල් 100ත් 150ක් වගේ මේ මිලක් නියම වෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම ওই බේකරි ආශ්‍රිතව ඒ වගේම ওই නිෂ්පාදන පුංචි පුංචි නිෂ්පාදනාගාර ආශ්‍රිතව මේ වේස්ට් කුකින් ඔයිල් අපිට ලබා ගන්න යන මුදල් සාපිතුන්ට සාමාන්‍ය රුපියල් 120ක් 25ක් කියලා. දැන් මේ වගේ තත්ත්වයක් ගත්තොත් සාමාන්‍ය අපි මෙතනෝල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි ඉම්පෝට් කරලා හැදුවොත් කියලා අපි කල්පනා කරොත් අපිට දකින්න පුළුවන් කාරණාවක් තමයි සාමාන්‍යයෙන් ලංකාවේ හිතන්න වේස්ට් කුකින් ඔයිල් අපි රුපියල් 120ට වගේ අපි හොයාගත්තා. එහෙම ගිනව සාමාන්‍ය රුපියල් 150කට වගේ ඩීසල් මේ බයෝ ඩීසල් ලීටරයක් මම කියන්නේ මේ මේ නිෂ්පා මේ අපි කියන්නේ මේ අර මැටීරියල් කොස්ට් එක විතර. ඒ අවශ්‍ය කරන මැටීරියල් කොස්ට් එක විතර සාමාන්‍ය වශයෙන් අපිට දකින්න පුළුවන්. හිතන්න නමුත් ওই බයෝ ඩීසල් සඳහා කුකින් ඔයිල් භාවිත කරනවා කියලා කිව්වහම ඒකේ ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මිල ඉහළ යනවා. අපි හිතමු රුපියල් 200කට විතර ලංකාවේ අපි ඔහොම ලබා ගත්තා කියලා වේස් කුකින් ඔයිල්. එතකොට අපිට පුළුවන් සාමාන්‍ය තියෙන දැනට තියෙන දත්තන්න රුපියල් 230ක විතර මේ මැටීරියල් කොස්ට් එක විතරක් ගත්තා. සාමාන්‍යයෙන් හැදීම. ඉතින් ඊට පස්සේ ඕගොල්ලෝ දන්න ප්‍රොසෙස් කොස්ට් එක ඇඩ් වෙනවා. ඉතින් මේක මාර්ජින්ස් ඇඩ් වෙනවා. ඩිස්ට්‍රිබියුෂන් ඇඩ් වෙනවා. ওই විදිහට කියලා අපි කියපු හිතුව සාමාන්‍ය රුපියල් මේ ටැක්ස් එක නැතුව සාමාන්‍ය රුපියල් 250 350 අතර මුදලකට අපිට ලීටරයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා ටැක්ස් එක නැතුව. ටැක්ස් ගැහුවොත් තව ටිකක් වැඩි වෙනවා. ලංකාවේ මේ ඩීසල් සඳහා ටැක්ස් එකක් තියෙනවා. නමුත් මගේ මතය නම් සාමාන්‍ය සස්ටේනබල් අපි ඔය විදිහට මේ ඉන්ධන ප්‍රොමෝට් කරනවා නම් විශේෂයෙන්ම මේ වේස්ට් කුකින් ඔයිල් භාවිතා කර ඒ සඳහා ටැක්ස් එක අඩු කරන්න ඕනේ. ගොඩාක් රටවල් එහෙම කරනවා. විශේෂයෙන්ම මේ පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝයන් මේ භාවිතා කිරීම සඳහා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය අපි නිකන් කියමු. එහෙනම් සාමාන්‍යයෙන් කුකින් ඔයිල් භාවිතා කරලා අපි හදන බයෝ ඩීසල් ලීටරයක් රුපියල් 300ක 320ක් වගේ මුදලකට අපිට ගොඩක් වෙලාවට මාකට් එකට දැමීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක හොඳ විසඳුමක් විදිහට අපිට දකින්න පුළුවන්. දැන් මේක මම කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කළා. විශේෂයෙන්ම මේ කුඩා පරිමාණ වශයෙන් එකතු කරලා අපිට මේක හදන්න පුළුවන්. ඒක හරිය වැදගත්. කලින් වීඩියෝ එකෙත් පැහැදිලි කරා. මොකද අපිට එතකොට ට්‍රාන්ස්පෝටේෂන් කොස්ට් එක හරි අඩුයි. ඒ වගේම මේක නැවත අපිට ලංකාවේ ඔය මේ අපි කෘෂිකර්මික අවශ්‍යතාවේ ඒ වගේම හොටෙල් අවශ්‍යතාවය සහ ඉන්ඩස්ට්‍රියල් අවශ්‍යතාවයේදී යෙදෙන්න පුළුවන් නම් ඇත්තටම ඒකේ තව ජස්ටිෆිකේෂන් එකක් තියෙනවා. අපි ආහාර සඳහා එහෙම නැත්නම් ඩොලර් සඳහා ඒක නැවත යොදවන හින්දා. ඉතින් හොඳ විකල්ප ප්‍රබෝයක් විදිහට අපිට මේ බේස් කුකින් ඔයිල් භාවිතා කරලා හදන ඩීසල් දකින්න හැකියාව තියෙනවා. දැන් ශක්තිය වශයෙන් ගත්තාම නම් අවාසනාවකට ඒ தත්ත්වය එච්චර සුබදායක නෑ. සාමාන්‍යයෙන් මේ අර ඉරානියන් පේපර් එකම ආශ්‍රිතව අපි බැලුවොත් තව පේපර්ස් තියෙනවා ඒ වගේ මේ වගේ தත්ත්ව ප්‍රමාණයක් මම ඒවා සේරම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක නිෂ්පාදනය සඳහා විතරක් මෙගා ජූල් 30ක් විතර අවශ්‍ය වෙනවා ලීටරයක් හදන්න මේ බයෝ ඩීසල්. ඒ නමුත් බයෝ ඩීසල් අපිට දහනය කරලා සාමාන්‍යයෙන් මෙගා ජූල් 37ක් විතර තමයි ලබා ගන්න පුළුවන්. එතකොට අපි එනර්ජි රේෂියෝ එකක් විදිහට ගත්තාම 1:1.2ක්. ඒ කියන්නේ අපි සාමාන්‍ය මේක ඩීසල් විදිහට භාවිතා කරොත් ඒ කියන්නේ සාමාන්‍ය ඩීසල් ලීටර් එකක් අපි යෙදෙව්වොත් සාමාන්‍ය ඩීසල් ලීටර් 1.2ක් විතර මේ ප්‍රොසෙස් එක සඳහා විතරක් ගත්තා. නමුත් දැන් අපි අර ඉන්ධන ප්‍රවාහණය ඊට පස්සේ ඉන්ධන හිට මෙහෙට ගමන් කරවීම ඊට පස්සේ ඒවා මේ නැවත භාවිතය ඒක සඳහා අවශ්‍ය කරන ශක්තිය වශයෙන් ගත්තාම නම් මේක අපි කියන්න වෙන්නේ අර net negative energy gain එකක් තියෙන process එකක්. නමුත් මේක භාවිතා කරලා ඉවත් කරන දෙයක් නිසා
අපිට ඒක ජස්ටිෆයි කරන්න පුළුවන්. මොකද නිකන් විසිකල්ලා නැත්තම් මිනිස්සුන්ට කන්න දෙනවට වඩා බයෝඩීසල් භාවිතා කරලා ඒක කෘෂිකාර්මික යෙදුමක් විදිහට ඒ බලශක්ති කෘෂිකාර්මික බලශක්ති අවශ්‍යතාවය සඳහා යොදන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දෙයක් තියෙනවා මේක මීට වඩා. ඒක තමයි මේක කුඩා කර්මාන්තයක් විදිහට මේ ප්‍රදේශ ආශ්‍රිතව කරන්න පුළුවන්. ඒතර පෙට්‍රෝලියම් කියලා කියන්නේ ලංකාවේ ලොකු මුදලක් හොයන්න පුළුවන් දෙයක්. නමුත් ඒක පුංචි පුංචි කලාපවල මිනිස්සුන් වශයෙන් කරන්න පුළුවන් නම් වැඩිදුර මේක ප්‍රවාහණය තොර ඒ ලැබෙන මුදල් ඒ කලාපයේ තුලම ඒක රඳින්. ඒක ඉකොනොමික වශයෙන් ගත්තාම විශේෂයෙන්ම මේ ප්‍රාදේශීය වශයෙන් ඒ ඉකොනොමික් මේ ස්ට්‍රෙන්ත් ඒ කියන්නේ මේ ආර්ථික ශක්තිය නැංවීම වශයෙන් ගත්තාම හරීම වැදගත් ඉන්ඩස්ට්‍රියක් විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒක නුවණත්ව භාවිතා කරොත් දැන් මේ භාවිතයෙන් ඉවත ලන කුකින් ඔයිල් වලින් හදන බයෝඩීසල් වල අභියෝග නැතුවා නෙමෙයි. ඒ යම්කිසි අභියෝග ටිකක් තියෙනවා. ඒව ටික කියලා ඒකට තියෙන දැනට භාවිතා කරන විසඳුම් ටිකත් මම පැහැදිලි කරන්නම්. දැන් මේ කුකින් ඔයිල් එකතු කරන්නේ එක තැනකින් නෙමෙයිනේ. විවිධ තැන් වලින් විවිධ තෙල් වර්ග විවිධ ආකාරයෙන් භාවිතා වෙච්ච තෙල්. ඒතර මෙහි මේ වගේ බයෝඩීසල් හැදුවාම සාමාන්‍යයෙන් දකින ප්‍රධානම කාරණාවක් තමයි මෙහි තියෙන සමහර පරාමීතීන්. ඒ කියන්නේ සමහර රික්වයර්මන්ට්ස් තියෙනවා මේ තෙල් වල. ඉතින් අපිට නිකන් මාකට් එකට දාන්න බෑ. ඒ සඳහා විවිධ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා, විවිධ තත්ත්ව අවශ්‍යතා තියෙනවා. ඒවා අපි මීට් කරන්න ඕනේ. දැන් විශේෂයෙන් මේක ගත්තාම මේ ඔක්සිකරණයට ලක්වීමේ හැකියාව. එහෙම නැත්නම් මේ විශේෂයෙන් කල් තබා ගැනීමේ හැකියාව කියලා හිතමුකෝ අපි. ඉතින් මේ ඔක්සිකරණයට ලක් වෙනවා කියන්නේ මේ තෙල් කුඩා කොටස් වලට කැඩලා යනවා ඔක්සිකරණයට ලක්වීම නිසා. ඒකේ හැකියාව ටික අඩුයි. දැන් සාමාන්‍යයෙන් මේ ඩීසල් වලට සාපේක්ෂව ගත්තාම මේකට තියෙන ප්‍රධානම කාරණාව තමයි අපි කියන අන්සැචුරේෂන්ස් තියෙන ෆැට්ස් වලින්. ඒ කියන්නේ අපි කියන මේ කාබන් ද්විත්ව බන්ධන වලින් හැදිලා තියෙන සමහර ෆැට්ස් වර්ග. දැන් පාම් ඔයිල් ගත්තාමත් එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයිල් වලින් හදන මේ තෙල් වල යම්කිසි ආකාරයකට මේ දීර්ඝකාලීන කල් තබා ගැනීම හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒකට හොඳ රිසර්ච් පේපර් එකක් හම්බුණා. දැන් විශේෂයෙන්ම දැන් ඒගොල්ලෝ කුකින් ඔයිල් වලින් මේම හදලා ඒ විවිධ පරාමීතීන් සඳහා ටෙස්ට් කරලා තියෙනවා. ඒගොල්ලෝ දකින දෙයක් තමයි සාමාන්‍යයෙන් මේ සති 6ත් 8ත් අතර කාලයක් කිසිම වෙනත් මේ ඇඩිෂනලි ඒවට මුකුත් දැම්මේ නැත්තම් මේක නවත්වීම සඳහා සාමාන්‍ය සති 6ත් 8ත් අතර කාලයක් කල් තබා ගත්තාම සාමාන්‍ය ලෝකෙ පිළිගන්න මේ ප්‍රධාන පරාමීතීන් ප්‍රධාන අවශ්‍යතා තියෙන ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ ඒ අවස්ථා තුනකටත් වඩා ඒක පල්ලෙහාට බයිනවා. ඒ කියන්නේ ඒක මේ භාවිතා කිරීම සඳහා තියෙන හැකියාව ටිකක් අඩුයි. නමුත් මේකට විසඳුමක් තියෙනවා. ඒ විසඳුම තමයි අපිට ප්‍රතිඔක්සිකාරක නැවත අපිට ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අපිට හොයාගන්න පුළුවන් මේ තෙල් සඳහා වැඩ කරන අපිට ඒවට අපි පුළුවන් ඒ තෙල් වලට දාන්න. එතකොට අර ඔක්සිකරණ හැකියාව අඩු කරලා දීර්ඝකාලීන කල්පවත්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ නමුත් අර ඔයගලන්ට පේන දෙයක් තමයි හිමින් ඒ ඔක්සිඩේෂන් ස්ටැබිලිටි එක කාලයත් එක්ක අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර විවිධ පරාමීතීන් ගොඩාක් තියෙනවා මේ බයෝඩීසල් කියන එකට. ඒ පරාමීතීන් සමහර ඒවා ෆේල් වෙනවා. ඉතින් ඒක සඳහා තියෙන එක විසඳුමක් තමයි තව විසඳුමක් තමයි සාමාන්‍යයෙන් මේ වේස් කුකින් ඔයිල් ගෙනාවම ප්‍රී ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ නිකම්ම භාවිත දැන් සාමාන්‍ය අපි පාම් තෙල් හරි ඔයිල් හරි භාවිත අපිට එකපාර ගැනීමේ හැකියාවක් තියෙනවා බයෝඩීසල් හදන්න. නමුත් මේ යූස් කුකින් ඔයිල් ගත්තාම අපිට පුළුවන් පුංචි ප්‍රතිකාරයක් කියන්නේ ප්‍රී ට්‍රීට්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ යම්කිසි උෂ්ණත්වයකට මේ තෙල් සේරම රත් කරලා ඊට පස්සේ ආයෙ කූල් කරනවා. සෙඩිමන්ට් වෙන්න හදනවා ඒ තියෙන දේවල්. අයින් වෙන්න හදනවා. ඊට පස්සේ නැවත රත් කරන කූල් කරන ඔය විදිහට කරාම අපිට මේ ඉන්පුට් එකක් විදිහට ඒකෙන් යෙදුමක් විදිහට මේ වේස් කුකින් ඔයිල් වල තත්ත්වය වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම හරීම වැදගත් කාරණාවක් තමයි බයෝඩීසල් සඳහා නියමිත ප්‍රමිතීන් අපි රටක් විදිහට හඳුන්වලා දෙන්න. මම දන්න තරමින් ලංකාවේ වෙනම ප්‍රමිතියක් බයෝඩීසල් සඳහා මේ වෙනකොට නෑ බයෝඩීසල් සඳහා. ඒ ඉතින් ඒ මොකද ඒකට වැදගත් කාරණාව විශේෂයෙන්ම මේ භාවිතා කරන අය දැන් භාවිතා කරන අය ආරක්ෂා කරන්නත් නිෂ්පාදකය ආරක්ෂා කරන්නත් ඒ වගේම මේ එනර්ජි එක ශක්තිය වශයෙන් ගත්තාම ඒක යම්කිසි ප්‍රයෝජනයක් වෙන්නත් මේ ප්‍රමිතීන් හරි අවශ්‍යයි. හිතන්න දැන් නිෂ්පාදකෙක් හරි වැරදි නිෂ්පාදකෙක් ඉන්නවා කියලා එයාට පුළුවන් වැඩිපුර මෙතනෝ දාන්න. දැම්මහම මොකද වෙන්නේ බයෝඩීසල් අපිට එක ලීටරයක් ගත්තාම අපිට ලබා ගන්න මුළු ශක්ති ප්‍රමාණය අඩුයි. තේරුණානේ? ඉතින් ඒක කරන්නම ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් හොඳ ප්‍රමිතියක් භාවිතා කරලා. ඒ වගේම මේ ෆ්‍රී දැන් මේකේ මේ හැදුනහම සමාල්ලට අන්රියක්ටඩ් ප්‍රමාණ තියෙන්න පුළුවන්. ෆ්‍රී ෆැටි ඇසිඩ්ස් තියෙන්න පුළුවන්, ග්ලිසරීන් තියෙන්න පුළුවන්, වතුර තියෙන්න පුළුවන්. ඒවයි නියමිත ප්‍රමිතීන් අපි රඳවා ගන්න ඕනේ.
එහෙම නැත්නම් අපිට මේක සාර්ථකව කරගැනීමේ හැකියාවක් නැහැ. නමුත් ඕවර්ඕල් වශයෙන් ගත්තාම ෆ්‍රී ඔගලන්ට පේනවා වේස් කුකින් ඔයිල් මේ වලින් අපිට බයෝඩීසල් නිෂ්පාදනය කරන්න පුළුවන් නම් සාමාන්‍ය ප්‍රමාණය සාමාන්‍ය 5% වගේ කියලා හිතමු අපි කොහොම හරි මහන්සි වෙලා. එතකොට ඒකත් අපිට විශේෂයෙන්ම මේ අපිට පුළුවන් නම් අපි මේ ඉන්ඩස්ට්‍රි වලට අපේ මේ කෘෂිකර්මයට ඉන්ඩස්ට්‍රි වලට අපිට යොදන්න ඒක ඉතාම හොඳ විසඳුමක් විදියට කෙටි කාලින විසඳුමක් විදියට අපිට දකින්න පුළුවන්. හැමදාම වගේ වැදගත්ම කාරණාව අවසානයේට තියාගත්තා. මේ ලංකාවේ ඉන්ධන අර්බුදය ගැන කතා කිරීම නිසා තමයි අපි බයෝඩීසල් ගැන කතා කරන්නේ. මේ ලංකාවේ මිනිස්සුන්ට අපි දිගින් දිගටම ඉන්ධන දෙන්නේ කොහොමද? අපි කියන ඉන්ධන සුරක්ෂිතතාවය අපි කොහොමද සපුරන්නේ කියන කාරණාවනේ මෙතන තියෙන්නේ. සෞර්දීනි ලෝකේ මෙහෙට විසඳුමක් තියෙනවා. විශේෂයෙන්ම පොඩි රටවල්. ඒ කියන්නේ පොසිල ඉන්ධනය නිෂ්පාදනය නොකරන අඩු පොසිල ඉන්ධන අවශ්‍යතාවයක් තියෙන රටවල් වලට මේ සඳහා විසඳුමක් තියෙනවා. බයෝඩීසල් වල ඇරෙන්න මේ 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 ලංකාවටත් ඒ විසඳුම තියෙනවා. සෞර්දීනි ඒ විසඳුමට අපි කියනවා පිරිපහදුව කියලා. පිරිපහදුව සහ ගබඩා. ලෝකේ පොඩි රටවල් තමුන්ගේ ඉන්ධන අවශ්‍යතාවය මේ ඉන්ධන සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න විසඳගන්නේ එහෙමයි. බයෝඩීසල් වලින් නෙමෙයි ගොඩක් රටවල්. ඔගොල්ලෝ විශ්වාස කරනවද ලංකාවේ මේ දැන් තියෙන මේ ඉන්ධන අර්බුදය තියෙනව නේද? ගොඩක් වෙලාට ඒක අර්ථ දැක්වෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් කියලානේ. නෑ සෞර්දීනි ඩොලර් ප්‍රශ්නය කියන්නේ ඉතාම කුඩා කොටසක් එක කොටසක් විතරයි. ලංකාවේ ඇත්තම ප්‍රශ්නේ පිරිපහදුව සහ ගබඩා පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු අද පෝලිමේ ඉන්නවනම් පෙට්‍රල් හෝ ඩීසල් සඳහා ඒකට හේතුව ලංකාව තුළ අවශ්‍ය කරන ආකාරයට ඒ ගබඩා පහසුකම් සහ පිරිපහදු පහසුකම් සපුරා නොතිබීම රටක ප්‍රතිපත්ති වශයෙන්. මේ ලංකාවට මේ සාමාන්‍යයෙන් වසරකට මෙට්‍රික් ටොන් 4.5 මිලියන අවශ්‍ය කරනවා මේ පොසිල ඉන්ධන සාමාන්‍ය වශයෙන් ගත්තා. ලංකාවේ පොසිල ඉන්ධන ගබඩා වශයෙන් ගත්තාම දැනට භාවිතා වෙන්නේ සාමාන්‍ය ලක්ෂ මෙට්‍රික් ටොන් ලක්ෂ 475,000 විතර. කියන්නේ 10%ක් විතර. තේරුණානේ? මිලියන 4.5 මෙට්‍රික් ටොන් අවශ්‍ය වෙනකොට ලංකාවේ දැන් තියෙන ගබඩා පහසුකම් තියෙන්නේ මම නැවත කියන්නේ ගබඩා පහසුකම් තියෙන්නේ මෙට්‍රික් ටොන් 4,70,000 10. ඒ කියන්නේ 10 නෙමෙයි 10න් එකක් විතර. තේරුණානේ? එතකොට සෞර්දීනි ඔයගොල්ලෝ අහලා තියෙනවද ලංකාවේ තියෙන මේ ත්‍රිකුණාමලයේ මේ ටැංකි පද්ධතිය ටැංකි සංකීර්ණේ බොරතල් ටැංකි පද්ධතිය අවුරුදු 50කට වඩා මේ මේ අපි පරණයි. ඒක අපි ලංකාවෙන් මේ හදපු දෙයක්ුත් නෙමේ සුද්ධ තමයි ඒව හැදුවේ. අවුරුදු 50ක් ගිහිල්ලත් සෞර්දීනි අදටත් ඒක සම්පූර්ණ වශයෙන් භාවිතා කරන්නේ සමස්ත ගබඩා පහසුකම් මෙට්‍රික් ටොන් මිලියන 1.2ක්. ඉතින් අපි විවිධ ව්‍යාපෘති කළා තියෙනවා මේ ලංකාවේ විවිධ ලොකු ව්‍යාපෘති කළා තියෙනවා. නමුත් ලංකාව සෑම තෙල් බිඳුවම ආනයනය කරන රටක් විදියට අපේ ඉන්ධන සුරක්ෂිතතාවය සඳහා ගබඩා පහසුකම් හැදුවේ නැද්ද? විවිධ ප්‍රොජෙක්ට් කරා ගොඩක්. නමුත් ගබඩා පහසුකම් හැදුවේ නැහැ. අඩුම වශයෙන් අපේ ලංකාවේ අවුරුද්දක අවශ්‍යතාවෙන් මාස 3-4 අපිට තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් මේ බොරතෙල් විදියට ඒ පිරිපහදුව භාවිතා කළා සහ පිරිපහදුවේ කැපැසිටි එක වැඩි කළා. සෞර්දීනි මේ ප්‍රශ්නේ අපිට මේ විදියට එන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දැන් ලංකාවට ප්‍රධාන වශයෙන් ගන්න මර්බන් කියන බොරතෙල් වර්ගය. විශ්වාස කරන්න මීට අවුරුද්දකට විතර කලින් මර්බන් මේ බැරල් එක මේ මිල සාමාන්‍ය ඩොලර් 60ක් වගේ. අද 120යි දෙගුණ වෙලා තියෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් ගොඩක් රටවල් මේ පොඩි රටවල් ඉන්ධන සුරක්ෂිතතාවය සඳහා කල්පනා කරන සහ දැක්මකට යුතුව කල්පනා කරන රටවල් මේ බොරතෙල් මිල අඩුවීම වැඩිවීම ප්‍රෙඩික් කරලා මොකද කරන්නේ? ගෙනල්ලා බොරතෙල් සංචිතය ගොළු ගාව තියාගන්නවා ඒ අවශ්‍යතාවය සැපිරීම සඳහා. මේ කුඩා රටවල් විශේෂයෙන්ම අඩු ඉන්ධන අවශ්‍යතා per capita fuel oil consumption එක අඩු රටවල් තමුන්ගේ ඉන්ධන සුරක්ෂිතතාවය තියාගන්නේ සෞර්දේනි මේ බොරතෙල් සංචිත සහ මේ පිරිපහදුව භාවිතා කරලා. ලංකාවේ සාමාන්‍ය පිරිපහදු දැන් තියෙන තත්ත්වය යටතේ ගත්තාම සාමාන්‍යයෙන් කියනවා ඩීසල් අවශ්‍යතාවෙන් 30% දවසක නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒතර අවුරුදු 30ක් වගේ කාලයක් ඇතුළත අපේ පිරිපහදු අවශ්‍යතාවය වැඩි කිරීම සඳහා හැකියාව වැඩි කිරීම සඳහා රටක් විදියට ප්‍රතිපත්තියක් විදියට අපි කරේ නැහැ. ඒ වෙනුවට අපි ඩීසල් ආනයනය මේ පෙට්‍රල් ආනයනය නිමි ද්‍රව්‍යයක් විදියට දිගින් දිගටම කරා.
ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් නෙමෙයිද තියෙන්නේ. සෞරදීනි මේ බයෝඩීසල් කාරණාව ඒක පැත්තකින් තියාගන්න ඒක හොඳයි. දිගින් දිගටම පරීක්ෂණ කරන්න ඒක කරන්න. නමුත් ඊට වඩා වැදගත් පොලිසි ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. සෞරදීනි මේ වීඩියෝ එකේ ඔබ යමක් ගන්නවා නම් වැදගත්ම කාරණාව අපි මතක තියාගන්න ඕනේ අන්න ඒ කාරණාව. අඩුම වශයෙන් ලංකාවේ අවශ්‍යතාවෙන් මාස 4ක්වත් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන බොරතෙල් දිගින් දිගටම අපි තුල තබා ගැනීමත් ඒ වගේම පිරිපාදුව දිගින් දිගටම වැඩ කිරීමත් හරිය වැදගත්. රටක ඉන්ධන සුරක්ෂිතතාවයේ රුධිර සංසන්දන පද්ධතිය නම් සෞරදීනි එහි හදවත තමයි රටක පිරිපාදු. එතන අපිට පිටින් ඇවිල්ලා මේ අර કૃතිම හෘදයක් දාලා අපිට පුළුවන් මේ ටික කාලයකට දෙන්න. නමුත් දීර්ඝ කාලීනව මිනිහට වැඩ කරන්න බෑ නැගිටලා දුවන්න බෑ. අන්න ඒක ලොකු ප්‍රශ්නයක් සෞරදීනි. ඒක තේරුම් ගන්න ඕනේ කාරණාවක්. අනිත් එක දැන් මේ මොහොතේ විසඳුමක් විදියට ගත්තාම අපි මතක තියාගන්න ඕනේ කාරණාවක් අපිට කොච්චර අමාරුකම් තිබුණත් බොරතෙල් ගෙන්වීම සඳහා දිගින් දිගටම අපි වැඩි මේ ප්‍රයොරිටි එකක් දීලා ඒ කියන්නේ වැඩි අවශ්‍යතාවයක් වුමනාවක් දීලා අපිට ඩීසල් නිමි වශයෙන් අමාරු වෙන්න පුළුවන් පෙට්‍රල් නිමි වශයෙන් අමාරු වෙන්න පුළුවන් තියෙන ඩොලර් රස්නේත් එක්ක. නමුත් මේ මොහොතේ බොරතෙල් ගෙන ඒම සහ යම්කිසි සංචිත ප්‍රමාණයක් තබා ගැනීම සඳහා අපි මූලික ප්‍රමුඛතාවය දීම රටක් විදියට හරිය වැදගත්. නැත්තම් දිගින් දිගටම මේ පොලිම අපිට ඉන්න වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ කාරණාව මම වතක් කරන්න ඕනේ විශේෂ වශයෙන්ම මේ මේ බයෝඩීසල් ගැන මේ කතාව තියෙන ගම. ඉතින් සෞරදීනි අද ඕක තමයි මම විශේෂයෙන්ම කතා කරන්න කල්පනා කරේ. මේ මේ බයෝඩීසල් ලංකාවේ හදනවා නම් කොහොමද හදන්න ඕනේ, ඒ වගේම ලංකාවට ඇත්තම විසඳුම කොහෙද තියෙන්නේ කියන කාරණාව. ඉතින් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට. අපි මේ වගේම වීඩියෝ එකකින් පසුව හමු වෙමු.